ඥානගේ උදෑසන අපි ස්වාමින් වහන්සේගේ පාද පාමුල රැස් වී සිටින අතර අපගේ නමස්කාර මෙහි ආරම්භ කරන්නට අපි සූදානම් වෙමු. අපි මොහොතක් හිස් නමමු. සරණයි සරණයි පින්දේවි සරණයි 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 පුත්දේවි සරණයි 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 සුදදේවි සරණයි 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 තෙක්දේවි සරණයි තෙක් දෙවිඳුනි ඔබ අපව එක්සත් කළ මැනව තෙක් දෙවිඳුනි ඔබවත් දකින්නට පිහිට දුන මැනව තෙක් දෙවිඳුනි ඔබගේ සරණ මැද සේවය කරන්නට පිහිට දුන මැනව තෙක් දෙවිඳුනි ඔබගේ හඬට අවනත අපගේ මුළු දිවියම සකසා ගන්නට අප සැම දෙනාට ඔබගේ අනුහස දානය කළ මැනව ආමේ. අද ත්‍රිත්ව ඉරුදිනයි. අපව කැඳවනවා අවුලකින් තොරව පරමාදර්ශයක් ලබන්නට. සමානාත්මතාවයෙන් යුතුව එකිනෙකා සමග ක්‍රියා කරන්නට. අපව කැඳවනවා බෙදී වෙන් නොවී සිටීමට. එකට ක්‍රියා කරන්නට අදහස් වලට ගරු කරන්නට. ප්‍රජාව පිළිබඳ මුල්ම ආකෘතිය අප සැම දෙනාට ලබලා දෙන්නේ ත්‍රිත්වයයි. එනිසා මේ ත්‍රිත්ව ඉරුදුන අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් අපගේ නමස්කාර මෙහි ආරම්භ කරමු. ගීතිකා පොත්වල තුන්වෙනි ගීතිකාව ගායනා කරමින්.
බයිබල් කියවීම දෙක කොරෙන්ති 13 පරිච්ඡේදයේ 11 පදයේ සිට 13 පදය දක්වා. ආචාරය. ඉතින් සහෝදර වරුනි, ආයුබෝවන්. පරිපූර්ණත්වයේ සොයා යන්න. මාගේ අවවාදය සිතට ගන්න. එක්සිත් වන්න. සමාදානයෙන් සිටින්න. එවිට ප්‍රේමාන්විත හා ශාන්තිදායක දෙවියන් වහන්සේ ඔබ සමග වැඩ සිටින සේක. සාම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න. සියලු සැදෑවත්හු ඔබට ආචාර කරති. ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගිකමද ඔබ සියල්ලන් සමග වේවා. දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රශංසා වේවා. අද දවසේ දෙවියන් වහන්සේට මා ස්තුති දෙනවා. මේ අවස්ථාවේ ඔබට මේ ත්‍රිත්ව ඉරිදා දේව පණිවිඩය ගෙනෙන්න ලැබුණු අවස්ථාව ගැන. පළමු කොට ත්‍රිත්වය, දෙවියන් වහන්සේ ත්‍රිත්වයක් කියන ධර්මය සහ දෙවියන් වහන්සේගේ ත්‍රිත්වීය ස්වභාවය සියලු ආගම් අතර ඉතාමත් විශිෂ්ටතම අද්විතීය ඉගැන්වීමක් වෙන බව මා කියන්න කැමතියි. ත්‍රිත්වය ගැන තේරුම් ගන්න අපිට යම් අපහසුවක් තිබෙන්නේ අපි නිතරම පුද්ගලයෙක් දිහා බලන කෝණයෙන්, මනුෂ්‍ය පුද්ගලයෙක් දිහා බලන කෝණයෙන්, මනුෂ්‍ය පුද්ගලයෙක් ගැන හිතෙන විදියට දෙවියන් වහන්සේ ගැන හිතන්නට යෑමයි කියලා මා විශ්වාස කරනවා. දැන් පුද්ගලයෙක්, මානවයෙක් එක්කෙනෙක්, එයා එතනට සීමා වෙනවා. එක එක්කෙනෙක්. ඒ වගේම ඔහු තැනට වෙලාවට සීමා වෙනවා. එක්කෙනෙකුට තැන් කීපක එක අවස්ථාවකින් හම්බෙන්න, ඒක මානව පුද්ගලයාගේ ස්වභාවය. දැන් ඒ ස්වභාවයෙන්ම අපි දෙවියන් වහන්සේ ගැන හිතන්න හොඳ නෑ. ඒ මොකද දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මානව මිනුම් දඬු අභිභවන දෙවියන් වහන්සේ, ඒවා ඉක්මවා යන දෙවියන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේ පුද්ගලයෙක් කියලා කියද්දී අර එක්කෙනෙකුට පමණක් සීමා වෙනවයි කියන ඒ මිනිස්ය මිනුම් දඬ අපි දෙවියන් වහන්සේට ගල්පා ගන්න උත්සාහ කළොත් අපිට අපහසු වෙන නිසා අපි මුලින්ම පටන් ගන්න දෙවියන් වහන්සේ වෙනස්. මානව වර්ගයට වඩා වෙනස්. උන්වහන්සේ ඒකත්වයේ දෙවියන් වහන්සේ, උන්වහන්සේ එකම දෙවියන් වහන්සේ. නමුත් උන්වහන්සේ ත්‍රිත්වීය ආකාරයෙන් ක්‍රියා කරන පිත් පුත් සුදත් දෙවි සමිදානන් කියන එක අපි අපේ හිතේ මතකයේ තියාගන්නට ඕනේ. නොඑක් උදාහරණ දී තිබෙනවා. එකක් තමයි දැන් H2O ජලය. ඒ H2O කියන එක වතුර, එක උෂ්ණත්වයකදී අයිස්, එක උෂ්ණත්වයකදී තවත් උෂ්ණත්වයකදී එය වාෂ්ප හැටියට පත් වෙනවා. නමුත් මේ තුල තියෙන සංඝටකය එකමයි. වතුර, අයිස්, වාෂ්ප. අන්න ඒක අපිට යම් දුරකට අදාළ කරගන්න පුළුවන් දෙවියන් වහන්සේගේ ත්‍රිත්වීය ස්වභාවය තේරුම් ගන්න. උන්වහන්සේ ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ. හැබැයි ඒ කියන අතර අපි කියන්න ඕනේ ත්‍රිත්වයේ අභිරහසක්. ඒක අපිට මුළුමනින්ම තේරුම් ගන්න බැහැ. ඒ එළිදරව්වක්. දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ ස්වභාවය මුලින්ම පෙන්වා දුන්නේ උන්වහන්සේ මැවුම්කාර පියවූ දෙවියන් වහන්සේ හැටියට. නමුත් උන්වහන්සේ කෙමෙන් කෙමෙන් උන්වහන්සේගේ ත්‍රිත්වීය ස්වභාවය මානව වර්ගයාට එළිදරව් කරමින් සිටිනවා. ඉතින් අපිට එළිදරව් කිරීම අපිට ඕන විදිහට ඇදලා ගන්න බැහැ. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ නියමිත කාලයේදී අපිට පරිපූර්ණ ලෙස උන්වහන්සේගේ ත්‍රිත්වීය ස්වභාවය තේරුම් ගන්න ආශිර්වාද කරනවා ඒකාන්ත. ඒ නිසා අපි ආඥාවෙන්, ඇදහිල්ලෙන්, බලාපොරොත්තුවෙන් මේ ත්‍රිත්වීය ස්වාමින් වහන්සේ තුළ අපේ ජීවන ගමන ගෙන යමු. දැන් මේ ගැන තවත් අපිට කතා කරද්දී අපිට කියන්න පුළුවන් ප්‍රායෝගික පැත්තකින් දෙවියන් වහන්සේ ත්‍රිත්වීය දෙවියන් වහන්සේ නිසා අපිට උන්වහන්සේ තුළ කිසි ලෙසකින් මඟ නොහැරෙන හමුවක් උන්වහන්සේ අපට දෙනවයි කියලා මම උදාහරණයක් කියන්නම්. දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා, ඔවුන්ගේ පියවරු ඔවුන්ට ඉතාමත් අකාරුණික ලෙස ක්‍රියා කරපු නිසා ඔවුන් පියා ගැන සිටින්නේ යම්
කිසි විදියක ද්වේෂ සහගත හැඟීමකින්. එනිසා ඔවුන් කියනවා කොහොමද මම දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ හැටියට තේරුම් ගන්න. මට තේරුම් ගන්න බෑ. කවදාවත් මට හොඳ පියෙක් හිටියේ නැහැ. එනිසා මට දෙවියන් වහන්සේව පියාණන් වහන්සේ තේරුම් ගන්න බෑ කියලා. හොඳයි. එහෙම අමාරුකමක් තියෙන්න පුළුවන් අන්න ඒ වගේ කෙනෙකුට වෙන්න. පුත්‍රයාණන් වහන්සේ ඉන්නවා. පුත්‍රයාණන් වහන්සේ ඉන්නවා. පුත්‍රයාණන් වහන්සේව තේරුම් ගන්නත් බැරි නම් මෙන්න ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. අපේ සිත් අවදි කරන අපිට සාමය සමාදානයේ ගෙන එන අපිට යාඥාවේදී අපිව මඟ පෙන්වන දෙවියන් වහන්සේ නිසා පිත් පුත් සුදත් දෙවි සමිදානන්ව තුල අපිට කිසි දිනක උන්වහන්සේව මුණ ගැසීම දෙවියන් වහන්සේව මුණ ගැසීම මඟ නොහැරෙන ස්වභාවයක් ප්‍රායෝගික ලෙස අපි ත්‍රිත්වීය ඉගැන්වීම තුළ සහ දෙවියන් වහන්සේගේ ත්‍රිත්වීය ස්වභාවය තුළ අපි දකිනවා. ඒ වගේම තුන්වෙනි කොට මා කියන්න කැමති ත්‍රිත්වය අද දවසේ අපේ පවුලටත් අපේ සමාජයටත් සභාවටත් ලොකු පරමාදර්ශයක් සපයන දෙයක්. ත්‍රිත්වය දෙවියන් වහන්සේ ඒ පරමාදර්ශය අපට සපයනවා. අපි දකිනවා අපේ පවුල් තුළ නිතරම අඬදබර තියෙනවා. එකිනෙකාව තේරුම් ගන්න බෑ. පියා දරුවෝ සහ සහෝදර සහෝදරියන් අතර ඒ වගේම සභාවක ගැටලු තියෙනවා, තරඟකාරීත්වයක් තියෙනවා. ඒ වගේම ලෝකය තුලත් සමාජය තුලත් මේ වගේ දේවල් තියෙනවා. මුත් අපි ත්‍රිත්වය කොහොමද අද දවසේ සභාවට සමාජයට පවුලට පරමාදර්ශයක් වෙන්නේ? පියා පුතා ශුද්ධාත්මයන් අතර අරමුණින් ක්‍රියාකාරීත්වයේ එකමුතුකමක් තිබෙනවා. යේසුස් වහන්සේ වරක් කිව්වා මමයි පියාණන් වහන්සේ එක්කෙනයි කියලා. ඒ දෙදෙනා එක්කෙනයි. එකම දෙවියන් වහන්සේ. ඒ වගේම යේසුස් වහන්සේ වරක් කිව්වා මම නොගියොත් ශුද්ධාත්මයන් වහන්සේට ඔබ අතරට එන්න බෑ. ඒ නිසා මම යනවා. ඉඩ දෙනවා. තරගයක් නැහැ. අනිත් අල්ලාගෙන සිටීමක් නැහැ. අන්න ඒ වගේ අපි අපට අපේ සමාජයට සංහිඳියාවෙන් එකිනෙකාට ගෞරවයෙන් එකිනෙකාව අවබෝධයෙන් ක්‍රියා කිරීමට කදිම උදාහරණයක් කදිම ආදර්ශයක් ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ මේ ත්‍රිත්වය කියන ධර්මයෙන් අපිට සපයන බව අපි කියන්න කැමතියි. අපි පරිසරය දිහා බලමු. පරිසරය මේ දවස්සේ අපිට විශේෂයි. ඊයේ පරිසර දිනය. පරිසරය තුලත් තිබෙනවා කිසියම් විදිහක ලොකු එකමුතුකමක්. එකක් දෙවියන් වහන්සේ, අනිත් එක මිනිසා සහ සත්වයා, අනිත් එක ගහකොළ ඇලදොළ. මේ තුන අතර ඉතාමත් ගැඹුරු අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තිබුණොත් තමයි මේ මුළු පරිසරයම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන විදිහෙන් අපට ඵලදායක වෙන්න යන්නේ. ඒ නිසා පරිසරය තුලත් දෙවියන් වහන්සේ, මිනිසා, සත්තුන් සහ ගහකොළ අතර කිසියම් විදිහක එකමුතුකමක් එකඟකමක් තිබුණොත් තමයි එහි ක්‍රියාකාරීත්වය සාර්ථක වන්නේ. අවසාන කොට අපි කියවපු බයිබල් කොටසේ කියනවා දෙවියන් වහන්සේ පිය වූ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය, පුත්‍රයාණන්ගේ ප්‍රේමය, ශුද්ධාත්මයන් වහන්සේගේ සමාදානය ඔබ වෙත ඒවා කියලා. එයින් අපිට පේනවා ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ සාකල්යයෙන්ම සකල ලෙසින්ම පරිපූර්ණ ලෙස ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ මානව වර්ගයාට සහ ලෝකයට ආශිර්වාද කරනවා. පියාණන් වහන්සේ තුළින් අනුග්‍රහය අපි සුදුසු නොවන අවස්ථාවක දේව අනුග්‍රහය අපිට ලැබෙනවා. පුත්‍රයාණන් වහන්සේ තුළින් ප්‍රේමය, ඒ උන්වහන්සේගේ අපරිමිත ප්‍රේමය අපට ලැබෙනවා. ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේ සමාදානය, සතුට, සංහිඳියාව, සැනසිල්ල අපේ ජීවිත තුළ ඇති කරනවා. ඒ නිසා මේ පිත් පුත් සුදත් දෙවි සමිදානන් තුළින් අපිට හැම අතින්ම පූර්ණ ආශිර්වාදයක් ලැබෙනවා. දෙවියන් වහන්සේට අපි අද දවසේ ප්‍රශංසා කරමු, තුති දෙමු. ත්‍රිත්වයේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපි ලබාගමු. උන්වහන්සේට ඇප කැප වෙමු. අපේ ජීවිත උන්වහන්සේ තුළ පෝසත් කරගමු, සාර්ථක කරගමු, සේවයේ යෙදෙමු. උන්වහන්සේට දැනුත් මතුත් හැම කල්ලිත් ගෞරවයත් මහිමයත් නිරන්තරයෙන්ම වේවා. ආමෙන්. ආදර දෙවි සමිධානනි, ඔබ වහන්සේ එකම දෙවියන් වහන්සේ වුණත් මුළු මිනිස් වර්ගයාට සහ මුළු පරිසරයටම
මුළු විශ්වයටම ඔබ වහන්සේගේ ත්‍රිත්වීය ලක්ෂණයෙන් ඔබ වහන්සේ ලබා දෙන සියලු අනුග්‍රහයන් ආශිර්වාද ගැන ඔබ වහන්සේට ස්තුතියි. ස්වාමිනී ඔබ වහන්සේ වෙත පැමිණ ඔබ වහන්සේගේ අනුග්‍රහයන් පූර්ණ ලෙස ලබා ගන්නට අපට පිහිට දෙන්න. ඔබ වහන්සේගේ නොවර්ධින සුළු මග නොවැරෙන සියලු ආශිර්වාදයන් අප වෙත ලබා දෙන්න දෙවි සමිඳුනි. ස්වාමිනී අපි මිනිස් වර්ගයා පවුල කෙරේ අපේ වගකීම් ඉෂ්ට කරන්නත් පරිසරය කෙරේ අපේ වගකීම් ඉෂ්ට කර ඔබ වහන්සේ විශ්වයෙන් බලාපොරොත්තු දේ ඉෂ්ට කිරීම සඳ අපේ දායකත්වය සපයන්න ඔබ වහන්සේ අපට පිහිට අනුග්‍රහය සලසා දෙන ලෙස ඉල්ලනවා. කොරෝනා වෛරසයේ ඔබ වහන්සේ හමාර කිරීම ගැන තුති දෙනවා ස්වාමිනී. අපේ රටට ප්‍රීතිය සතුට සොම්නස සාමය ගෙනෙන්ට ලෝකයටත් එය ඔබ වහන්සේ දිගු කරන්න යේසුස් වහන්සේගේ නාමෙන්. දෙවි සමිධානෝ සිය සෙවනේ සිය සරණේ ඔබ සුරකීවා. දෙවි සමිධානෝ සිය ඕනේ ස්වභාවෙන් ඔබ ඕන ඒකාලෝක කරාවා. දෙවි සමිධානෝ සිය ඕනේ පේන මානයේදී ඔබට සාමයක් සමාධානයක් සමෘද්ධියත් සංහිදියාවත් විමුක්තියත් සෝයත් දැනුත් මතුත් හැමකල්ලිත් දෙනසේක්වා පිත් පුත් සුදත් දෙවි සමිධානන්ගේම නාමයෙන්ය ආමේන්.